ඒවගේ දේශ ආදායමත් වැඩි කරගන්නට රජය පවත්වාගෙන යාම සඳහා අපි මුලින්ම බලමු ඩොලර් ආදායම වැඩි කරගන්නට. දැන් ඩොලර් ආදායම වැඩි කරගන්නට මොකද අපිට කරන්න පුළුවන්? අපිට කරන්නට පුළුවන් මේ අවධානය යොමු කරන්න පුළුවන් ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. මේක අපිට එකපාර අවුරුද්දකින් කරන්න බෑ. අපිට හැබැයි සැලැස්මක් ඇතුව අවුරුදු 5ක අවුරුදු 10ක සැලැස්මක් ඇතුව මේ අර්බුදයෙන් ගොඩේම නෙවෙයි රට ඇත්තසම තාමත්ම හොඳ ආර්ථික තත්ත්වයට ගෙනියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගණනාවක් අපේ තියෙනවා. උදාහරණයක් වශයෙන් සංචාරක ව්‍යාපාරය බලන්න. පහුගිය වසරේ සංචාරක ව්‍යාපාරයේ ලෝකයේ මේ 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 වර්ධනයේ 180%ක් විතර වෙනවා. ඒත් අපිට ඒකෙන් කොටසක් ගන්නට බැරිද? අපිට මේ 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 තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ඉන්දියාවේ ආර්ථිකයෙන් සාල ප්‍රමාණය මේ වන 40%ක් පමණ විදේශ ආදායම ගෙනෙන්නේ මේ තොරතුරු තාක්ෂණය හා සංනිවේදනය හරහා. ඩොලර් බිලියන 150ක පමණ ආදායමක් වුන් උපයනවා. අපේ තාමත් ඩොලර් බිලියන 1.5යි. අපි මේ ක්ෂේත්‍රයට කතා කරුත් එයා කියන මේක පැහැදිලිව අවුරුදු 5ක පමණ කාලය තුළ ඩොලර් බිලියන 5කට ගෙනියන්න පුළුවන් කියලා. අවුරුදු 10ක 15ක කාලෙදි ඩොලර් බිලියන 15කට 20කට ගෙනියන්න පුළුවන් කියලා. ඒක නේද අපිට විශේෂ අවධානයක් තියෙනත් අඩු ගන්න අපිට ඒ සඳහා වෙනම කැබිනට් ඇමතිවරයෙක්වත් ඉන්නවද? ඊළඟ අපි විදේශ ප්‍රේෂණ ගැන කතා කරනකොට අපි හැමදාම කියකින් ඉන්නවා මේ විදේශ ප්‍රේෂණ වැඩි කරගන්න අපි ශ්‍රමිකයෝ පුහුණු ශ්‍රමිකයෝ කරන්න ඕන කියලා. අපේ මේ වැඩ කරන ජනතාව ගිහිල්ලා නුපුහුණු සේවකයන් විදිහට වැඩ කරලා එවන්න පුළුවන් මුදලට වඩා විශාල ප්‍රමාණයක් උන්ට එවන්න පුළුවන් උන් පුහුණු ශ්‍රමිකයෝ විදිහට අරනවා. නමුත් අපි පුහුණු ශ්‍රමිකයෝ අරිනවද? ඒ සම්බන්ධයෙන් අපේ ආයතන වැඩ කරනවද? ඒ සම්බන්ධ ඒ ආයතන ගැන විමර්ශනයක් සමාලෝචනයක් කරනවද? ඊළඟ අපේ ගුවන් හා නාවික ක්ෂේත්‍රය අපේ තියෙන භූගෝලීය පිහිටීම අනුව මේ හැම ඕන කෙනෙක් දන්නවා මේ මේ සිංගප්පූරුවේ දියුණුවනේ ඒ රටේ ගුවන් හා නාවික ක්ෂේත්‍රය පාවිච්චි කරලා කියලා. එතකොට අපේ රටේ ඒක සංවර්ධනය කරන්න මොකද කරන්නේ? අපි හම්බන්තොට වරාය ගැනයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැනයි විතරක් චෝදනා කර කර මේ ඒ ගැන කතා කර කර ඉන්නවට වඩා කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. මගේ පුද්ගලික මතය අනුව ගුවන් හා නාවික ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 20ක් ආදායම ගෙන තත්තර ගේන පුළුවන් අවුරුදු 10 පළකටද. ඉතින් ඒකට සැලස්ම සකස් කරන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලම ආණ්ඩුව ඉලක්කයක් තියාගන්න ඕනේ. ආණ්ඩුව සැලස්මක් සකස් කරන්න ඕනේ. ඒ සැලස්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ කිසි දෙයක් කතා කරන්නේ නැතුව ණය ගන්න ගැන විතර කතා කරලා මේක ගොඩ යන්න බෑ. මගේ අදහස නම් මේක හරි රජයක් බලයට පත්ලා අපි බලයට පත්වනොත් අපිට මේක කරන්න අවස්ථාව ලැබෙනවනම් මම කියනවා මේක අවුරුදු 5ත් 10ත් අතර අනිවාර්ය මේ ප්‍රශ්නෙන් ගොඩ එනවා විතර නෙවෙයි මේ රට නැවත සංවර්ධිත තත්ත්වයකට වේගින් සංවර්ධන තත්ත්වයකට ගේන්න පුළුවන්. මොකද මේක පුංචි ආර්ථිකයක්. මේක මහා විශාල ආර්ථිකයක් නෙවෙයි. පුංචි ආර්ථිකයක් හරවන්න ලේසි. අර ලොකු නැවක් යන පැත්ත හරවන්න අමාරුනට පුංචි බෝට්ටුවක් හරවන්න පුළුවන්. ඒ වගේ ලංකාවේ ආර්ථිකය ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණත් මේක අපව ගන්න පුළුවන්. හැබැයි ඒක පදවන්න හරි නියමෝ ඉන්නට ඕනේ. ඒක පදවන්නේ කොහෙද කියලා දැනගෙන ඉන්නට ඕනේ. එහෙම නැතු වෙන්නේ ඒක අතරමඟ ගිහිල්ලා අන්තිර කුණාටට හොවිලා ගිලෙනක විතරයි.